Ehipassiko. Ehipassiko. Enna. Dharmaya dakinna. Dharmaya dakinna. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Lakvasi lokavasi සියලු දෙනාටම පින්බර උදෑසනක් වේවායි ප්‍රාර්ථනා කරමින් මේ වෙලාවේ ස්වර්ණවාහිනී ඒහිපස්සිකෝ වැඩසටහන තුලින් විකාශනය කරනු ලබන ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව. ඒ නිසා මේ ධර්මය සවනේ කරලා තමන්ගේ දෙලව ජීවිතය සාර්ථක කරගන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට දවස සූපත් කරගන්නට මේ උදාර පින මේ ධර්ම අනුශාසනාව හේතු වාසනා වේවා කියන පවිත්‍ර සිතිවිල්ල ඇති කරගෙන මේ ධර්ම අනුශාසනාව ශ්‍රවණය කරමු. පින්නතුනි අද ඔබට මම දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ ප්‍රඥාව පිළිබඳව. ප්‍රඥාව ඇති කරගෙන බුද්ධිය ඇති කරගෙන අපි කොහොමද දියුණුව කරා ගමන් කරන්නේ? අපිට දියුණු වෙන්න බැරි අපි පරිහානිය කරා ගමන් කරන්නේ පින්නතුනි ප්‍රඥාව නැති නිසා, අවබෝධය නැති නිසා, හොඳ නරක තේරුම් ගන්න බැරි නිසා. නැත්තම් පින්නතුනි අපි කොච්චර බණ අහනවද? අපි කොච්චර උදේ ඉඳලා රෑ නිින්දට යන දක්වාම අපිට කොයිතරම් අවවාද අනුශාසනා ලැබෙනවද? මේ තරම් ධර්මය ශ්‍රවණය කරන්න අපිට කොච්චර අවස්ථාවල් තියෙනවද? සමහර කාලවලට බණ පදයක් අහන්න නැති කාල උදා වෙනවා. එහෙම කාලෙක නෙවෙයි අපි කොච්චර වාසනාවන්තද? අපි හැම පැත්තෙම බැලුවත්, කොයි පැත්තෙන් කල්පනා කළත්, රූපවාහිනිය තුළ, මාධ්‍ය තුළින්, පොතපත තුලින් ධර්මයේ කොච්චර විකාශනය වෙනවද? කොච්චර සඳහන් කරලා ලියලා පොතපත් තියනවද? අපි කොච්චර බණ අහනවද? හැබැයි මේ මොනවා කළත් අපි ගැනම කල්පනා කරලා බැලුවොත් අපි කොච්චර පිරිහිලාද? අද දෙමාපියන්ට දරුවෝ කවුද කියලා අමතක වෙලා, දරුවන්ට තමන්ගේ අම්මා තාත්තා කවුද කියන්නේ අමතක වෙලා, අද මිනිස්සු පිනට වෛර කරමින් කටයුතු කරන අවාසනාවන්ත කාලයක ඔබ අප ජීවත් වෙන්නේ. මිනිසුන්ට මිනිස්සෙක්ගේ වටිනාකම තුට්ටු දෙකට ගිහිල්ලා ඒ තරම් පහත් තැනකට අපි වැටිලා. අද අපිට ඉහළ ඉඳලා පහළටම කාත් කවුරුත් විශ්වාස කරන්න බැරි වෙලා. මිනිස්සු පන්සිල් වලින් ඈත් වෙලා. අද ප්‍රාණඝාතය කොච්චර කරනවද? ඒ වගේම බොරු කීම, කාම මිත්‍යාව, අනුන්ගේ දේවල් හොරකම් කිරීම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ආදී වශයෙන් මේ දුසිරිත වලට අපි කොච්චර මේ රටපත් වෙලාද, මිනිස්සුපත් වෙලාද? ඇයි අපි මෙච්චර බණ අහන රටේ, මෙච්චර ගුණධර්ම කතා කරන රටේ අපිට මෙහෙම වෙලා තියෙන්නේ? එහෙනම් අපිට වැරදිලා තියෙනවා තැනක්. ඒ තමයි ප්‍රඥාව නොමැතිකම. ප්‍රඥාව නැති වුණොත් පින්නතුනි
අපිට ජීවිතේ ජය ගන්න අමාරුයි දිනුව උදා කර ගන්න බෑ. බුදුහාමුදුරුවෝ ලස්සන උපමාවක් ගෙන හර දක්වනවා. හරියට මේ ප්‍රඥාව කියන එක නෙළුම් පොහට්ටුවකට උපමා කරලා තියෙනවා. පින්නතුනි විලේ පිපුණ නෙළුම පිපෙන්නට වැරදන මේ පොහට්ටුවට වතුරෙන් උඩට ඇවිල්ලා මේ තියෙන පොහට්ටුව පිපෙන්නේ පින්නතුනි ඉර අවුව වැටීමත් එක්ක උදෑසන. හිරු රශ්මිය මේ මලට වැටෙනවාත් එක්කම මේ පොහට්ටුව පිපෙනවා. නිකං හරි පින්නතුනි මේ පොහට්ටුව වතුර යට තිබුණොත් කොච්චර හිරු රශ්මිය වැටුණත් පිපෙන්න විදිහක් නැහැ. එහෙනම් පොහට්ටුව උඩට වතුරට වඩා උඩින් තියෙනවා නම් හිරු එළිය වැටෙනවා නම් කිසිම කරදරයක් නැතිව අපහසුතාවයක් නැතිව පින්නතුනි මේ මල නෙළුම් මල පිපෙනවා. අන්න ඒ වගේ තමයි ප්‍රඥාව කෙනෙකු තුල තියෙනවා නම් බුද්ධිය හිතන්න පුළුවන් හැකියාව තියෙනවා නම් නුවණස තියෙනවා නම් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසූ පමණින්ම අර ඉබේට හිරුවෙලේ වැටීම තුළින් පොහට්ටුව පිපෙනව වගේ එයාට ජීවිතේ ජය ගන්න හැකියාව තියෙනවා. සමහර වෙලාවට බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලය ඇතම් අය එක බණපදයක එහෙම නැත්නම් එක බණපදයක් ශ්‍රවණය කර පමණින් සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ වගේම ගාථා සතර පද ගාථාවක එක ගාථා පදයක් ඇහුනොත් ඒ තුලින්ම එයාට නිවන කරා ගමන් කරන්න හැකියාව තියෙනවා. ඒ මහා ප්‍රඥාව. එහෙනම් පින්නතුනි මේ ප්‍රඥාව අපි තුල බුද්ධිය නුවණස ඇතිවීම තුලින් අපට පුළුවන්කම තියෙනවා පින මොකද්ද පව මොකද්ද කියලා වෙන් කරගන්න. අර හංසයා කිරි දියලා එකට කරලා දුන්නම මේ දෙක වෙන වෙනම වෙන් කරනවා වගේ අපිට පුළුවන්කම තියෙනවා මේ හොඳ මොකද්ද නරක මොකද්ද කියලා. එහෙම තේරුම් අරගෙන හොඳ ගොඩ වැඩි කරගන්නටත් නරක ගොඩ නැති කරගන්නටත් අපිට උත්සාහවත් වෙන්න පුළුවන්. ඒතර අද සමාජය තුල බලනකොට වැඩියෙන් තියෙන්නේ නරක. හරියට පින්නතුනි මිනිස්සු උදාහරණයකින් පෙන්නනනම් පෙනහෙරයක් වගේ. පෙනහෙරෙන් පින්නතුනි පිටි හලනකොට මොකද වෙන්නේ? අර තියෙන රොඩු බඩු ටික ඔක්කොම ඉතුරු වෙලා තියෙන හොඳ ටික ඔක්කොම බිමට වැටෙනවා. එහෙනම් ප්‍රඥාව නොමැතිකමෙන් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ තමන්ගාව තියෙන ගුණධර්ම යහපත් දේවල් දවසින් දවස අයින් කරලා නරක වැරදි මිත්‍යාදුෂ්ටික දේවල්මයි අපි එකතු කරගන්නේ. එහෙනම් අපේ ජීවිතය අපි කරගන්න ඕන පින්නතුනි පෙනහිරයක් වගේ නෙවෙයි කුල්ලක් වගේ. කුල්ලෙන් මොකද්ද කරන්නේ? හාල් පොළනකොට වී පොළනකොට හොඳ ටික ඉතුරු වෙලා රොඩු බඩු ටික එළියට විසිවෙනවා. එහෙනම් අපේ ජීවිතය තුලත් අකුසල දේවල් අයින් කරලා කුසල් වැඩි දියුණු කරගෙන කුසල් ටික එකතු කරගෙන යහපත් දේවල් තියාගෙන නරක දේවල් අයින් කරන්න දුරස් කරන්න ඕන. එහෙනම් මේකට අවශ්‍ය ප්‍රඥාව අවබෝධය නුවණැස. එහෙනම් පින පව මොකද්ද කුසලය අකුසලය මොකද්ද කියලා තේරුම් ගැනීමේ හැකියාව පින්නතුනි. ඒ වගේම නොකල යුත්ත මොකද්ද කල යුත්ත මොකද්ද මේ සියල්ලම පින්නතුනි හඳුනා ගැනීමට ඇති අවශ්‍යතාවයේ තියෙන ප්‍රඥාවට. ඒ ප්‍රඥාව නැති වුණොත් අපි කරන්නේ මොකද්ද කරන්න ඕන මොකද්ද මේ සියල්ලම අමතක වෙලා සමහර ලාට අපි නොකල යුත්ත සිදු කරනවා කල යුත්ත අත්හැරලා දාලා තියෙනවා. සතර සම්‍යප්ප්‍රධාන වීරය ඇති කරගන්නට ප්‍රඥාව අවශ්‍යයි. පෘථජ්ජන මිනිස්සු වෙච්චම ඔබ අප ජීවිත තුල පිනතුනි බුදුරජාන් වහන්සේ සතර සම්‍යප්ප්‍රධාන ඇති කරගන්න කියලා දේශනා කරනවා. තියෙන කුසල් දවසින් දවසේ නැති කරගන්න නැතුව ඒ කුසල් වැඩි දියුණු කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕන.
අපේ ජීවිතේ කුසල් නැති කුසල් තියෙනවා නම් ඒව ජීවිතයට එකතු කරගන්න අපි උත්හාන වීරියෙන් කටයුතු කරන්නට ඕන. සත් ජීවිතේ තියෙන අකුසල් වරදි දේවල් පව් ගොඩවල් අයින් කරන්න උත්සාහවත් වෙන්න ඕන. තමන්ගේ ජීවිතයට එන්න තියෙන බලපාන්න තියෙන අකුසල් තියෙනවා නම් ඒව නොයෙන්න වග බලා ගන්න ඕන. මේ සෑම දෙයකටම පින්නතුනි අවශ්‍ය වන්නේ ප්‍රඥාවයි අවබෝධය නුවණස. මේ කාරණා මේ ප්‍රඥාව නැති වුණොත් පින්නතුනි අනිත් මොනවා තිබුණත් වැඩක් නැහැ. සමහර ලාවට කෙනෙකුට සද්ධාව තියෙනවා ප්‍රඥාව නැහැ. ඒ කෙනාගේ ජීවිතේ පින්නතුනි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඔබ අහලා තිය එක්තරා උපාසකම්ම කෙනෙක් මේ උපාසකම්මට සද්ධාව තියෙනවා උපරිම හැබැයි ප්‍රඥාව අඩු වුණා. ඒ නිසා ස්වාමින් වහන්සේ නමක් වඩිනවා දැකලා තමන් අතුගගා ඉඳපු ඉදල ඒ කොස්ස හාමුදුරුවන්ගේ සිවුරට හේතු කරලා මේ උපාසකම්ම දන ගහලා වැන්දා. බලන්නකෝ මේ උපාසකම්මට සද්ධාව තියෙනවා, තුරුණුවන් කෙරේ විශ්වාසය තියෙනවා, ගෞරවය තියෙනවා. හැබැයි ප්‍රඥාව නැති නිසා අතුගගා හිටපු ඉදල හාමුදුරුවන්ගේ සිවුරට හේතු කරලා තමයි වැන්දි. අන්න බලන්න අපිට වැරදෙන තැන. සබ් ප්‍රඥාව තියෙන්නටත් ඕන, සද්ධාව තියෙන්නත් ඕන. මේ ප්‍රඥාව ඇති කර ගැනීම තුළින් ජීවිතේ පින පව තේරුම් අරගෙන, කුසල් අකුසල් තේරුම් අරගෙන, කළයුත්ත නොකළයුත්ත තේරුම් අරගෙන අපේ ජීවිතය සාර්ථක ගමනක් කරා රැගෙන යන්නට හැකියාව තියෙනවා. පින්නතුනි ප්‍රඥාව කොටස් තුනකට බෙදලා තියලා තියෙනවා. එකක් තමයි, පළවෙනි එක තමයි චින්තාමය ප්‍රඥාව. ඊළඟට දෙවෙනි එක තමයි සුතමය ප්‍රඥාව. තුන්වෙනි එක භාවනාමය ප්‍රඥාව. චින්තාමය ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනි අපිට ඉබේ හැකියාවල් ඇති වෙනවා. යන්ත්‍ර සූත්‍ර හදන්න, යම් යම් උපකරණ නිර්මාණය කරන්න, ගණිතය වගේ දේවල් අපිට හදන්න, මේ කිසිවෙකුගේ උපදෙස් නොලබා අපිට ලැබෙන යම් කිසි ශක්තියක් දැනීමක්. අපි දන්න සමහර අය මේ පුංචි ළමයි එහෙම සමහරලා අපි දකිනවා කාගේවත් උපදෙසක් නැතිව එක එක දක්ෂතා ඉදිරිපත් කරනවා, එක එක නිර්මාණ කරනවා. දැන් පෞගී කාලේ අපි බලපුවම් පුවත්පත් අරගෙන බැලුවත් රූපහානී දිහා බැලුවත් අපිට පේනවා ඒ වගේ දක්ෂතා තියෙන අය කා ඉගෙනගෙනත් නැහැ, කාගෙන්වත් උදව් උපකාර අරගෙනත් නැහැ. තමන් හදවතින් තුල තමන්ගේ තුලම ඇතිවන ප්‍රඥාව දැනීම. එහෙනම් කාගේවත් උපදේශක් නැතිව ලැබෙන දැනීමට අපි කියනවා චින්තාමය ප්‍රඥාව කියලා. ඊළඟට ශ්‍රුතමය ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනි අර කාරණාම තමයි. හැබැයි ඒවා කවු කාගෙන් හරි ඉගෙනගෙන පන්ති ගිහිල්ලා ඒ වගේම කාගේ හරි කරන දෙයක් දිහා බලාගෙන ඉඳලා ඒ දේ නිර්මාණය කිරීම, උපදෙස් ලබාගෙන කටයුතු කිරීම, ඒකට කියනවා සුතමය ප්‍රඥාව කියලා. ඊළඟට තුන්වෙනි එක තමයි භාවනාමය ප්‍රඥාව. භාවනා කිරීම තුළින් සිත සමාධිගත කිරීම තුළින් අපිට ඇතිවෙන යම්කිසි දැනීමක් ශක්තියක්, අන්න ඒකට කියනවා භාවනාමය ප්‍රඥාව කියලා. ඊළඟට පින්නතුරි නැවත බුදුදහම තුළ මේ ප්‍රඥාව ආයත් කොටස් තුනකට බෙදලා තියෙනවා. ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය, උපාය කෞශල්‍ය කියලා. මෙතන ආය කියලා කියන්නේ පින්නතුනි දියුණුවට නමක්, දියුණුවට නමක්. මෙතන ආය කෞශල්‍ය කියලා ප්‍රඥාව කොටසකට බෙදලා තියෙන මොකද්ද? කුසල අකුසල ධර්මයන් තේරුම් ගැනීම. මුලින් සීපත් කළා වගේ කුසල් මොනවද අකුසල් මොනවද, මේ දේ කළොත් හොඳ දෙයක්ද, මේ දේ කළොත් නරක වෙනවද, මේ දේ කළොත් යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියන මෙන්න මේ දැනීම ආය ප්‍රඥාව කියලා කියනවා. කුසල් අකුසල් වෙන්කර හඳුනා ගැනීම. ඊළඟට පින්නතුනි දෙවනියට පැහැදිලි කර දීලා තියෙනවා අපාය කෞශල්‍ය. කියන්නේ පින්නතුනි අපායගාමී මාර්ගය හඳුනා ගැනීම. අපි තේරුම් ගන්නට ඕන අපිට තේරෙනවා නම් මේ ගමන් මේ කටයුත්ත කිරීම සුළුනින් නරකක් වෙන්නේ,
සතර අපාය ඉපදෙන්න වෙනවා. මේ දේ කරොත් පව් සිද්ධ වෙනවා කියලා අපිට තේරුම් ගැනීම හැකියාව තියෙන්න ඕන. එහෙම තේරුම් ගැනීම හැකියාවට කියනවා අපාය කෞශල්‍ය, වැරදි මාර්ගයට යන්න තියෙන මඟ හඳුනා ගැනීම. එන ඔබට පුළුවන්කම තියෙනවා කවුරු හරි කෙනෙක් ආශ්‍රය කරනවා නම්, මෙයා කල්යාණ මිත්‍රයෙක්ද පාප මිත්‍රයෙක්ද, මම මේ කරන කටයුත්ත මම සිදු කිරීම තුළින් මට අයහපතක් වේද කියලා දැනීම තියෙන්න ඕන. එහෙම නැතුව කටයුතු කරොත් ඔබ විනාශයටපත් වෙනවා. සමහරලාට ඔබට පාප මිත්‍රව හමු වෙනවා. එයාලා යම් කිසි යෝජනාවන් සිද්ධ කරන අපි මෙහෙම දෙයක් කරමු කියලා. ඔබට දැනීම තියෙන මේ අපාය කෞශල්‍ය නැත්තම් මේ ප්‍රඥාව නැත්තම් ඔබ අහු වෙනවා ඉක්මනින්ම. අහු වෙලා ඔබේ ජීවිතයත් ඔබ විනාශ කරගන්නවා. සමහරලාට අන්තිමේ ප්‍රතිඵලය බන්ධනාගාරගත වෙන්නත් සිද්ධ වෙනවා මෙලොව වශයෙන්. පරලොව වශයෙන්ුත් ඒකේ විපාක ඔබට විඳින්න සිද්ධ වෙනවා. එනිසා මේ අපාය කෞශල්‍ය කියන දැනීම ප්‍රඥාව අවබෝධය ඔබට තියෙන්න ඕන. ඊළඟට උපාය කෞශල්‍ය කියලා කියන්නේ විපත් වලින් වැළකීමේ, විපත් වලින් වැළකීමේ තියෙන ඥාන මාර්ගය. ඔබට යම්කිසි විපතක් එන්න තියෙනවා නම්, ඔබට යම්කිසි කරදරයක් ඉදිරියට වෙන්න තියෙනවා නම්, ඒව කලින්ම තේරුම් අරගෙන ඒ දේවල් වලින් මිදීම, මෙන්න මේ දැනීම තියෙන්න ඕන. ඒ දැනීම නැති වුණොත් ඔබට කවදා හරි පසුතැවිලි වෙන්න සිද්ධ වෙනවා. සා බුදුරජාන් වහන්සේ මෙහිදී පැහැදිලි කරලා දීලා අපිට මේ ප්‍රඥාව ඇතිවීමට, මේ ප්‍රඥාව දියුණු කර ගැනීමට අවශ්‍ය කාරණා කිහිපයක්. එකෙන් පළවෙනි එක තමයි සත්පුරුෂාශ්‍රය. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. මංගල සූත්‍රය පැහැදිලි කරන්නේ බාලයන් ඇසුරු නොකරන්න, පණ්ඩිතයන් ඇසුරු කරන්න ඕන. එසා බාලයන් ඇසුරු කිරීම තුළින් අපේ ජීවිතය විනාශ වෙනවා. බුද්ධිමත් යහපත් අය ආශ්‍රය කරන්න ඕන. ඒ නිසා තමයි හැම පින්කමක්ම අපි කරලා ප්‍රාර්ථනා කරන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මට යහපත් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ලැබේවා. ඒ ආශ්‍රය අපිට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ ඒකයි. එනිසා පින්නතුනි, ප්‍රඥාව අවබෝධයේ දැනීම ඇති වෙන්න පළවෙනියටම අවශ්‍ය කාරණය සත්පුරුෂාශ්‍රය. ඊළඟට පින්නතුනි, ධර්මයේ සවන්ේ කිරීම. ඔබ නිතර ධර්මයේ සවන්ේ කරනවා නම්, මගේ බුදුරජාන් වහන්සේ 45 වසක් දේශනා කරපු ධර්මය අකාලිකයි, එක කාලයකට විතරක් නෙවෙයි හේතුඵලගෙන දෙන්නේ. එදා දේශනා කරපු ධර්මය අදටත්, ඒ වගේම ඉදිරියටත් වළංගු දහමක්, එක හා සමාන ආනිසංස ලබා ගන්න පුළුවන් දහමක් අපට දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඔබට ප්‍රඥාව දියුණු කරගන්න, ප්‍රඥාව ඇති කරගන්න, බුද්ධිය ඇති කරගන්න ඔබට අවශ්‍ය වෙන්නේ ධර්මයේ සවන්ේ කිරීම. ඊළඟට යෝනිසෝ මනසිකාරය, බුද්ධියෙන් සිහියෙන් කටයුතු කිරීම. ඕනම කටයුත්තක් සිද්ධ කරනකොට සිහියෙන් බුද්ධියෙන් විමසීමෙන් අපි කටයුතු කරනවා නම්, මේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා දෙලව සැනසීම උදා කරගන්න, ප්‍රඥාව දියුණු කරගෙන ඊළඟට ඔබ බලාපොරොත්තු වෙන හොඳ ගමනක් ඉදිරියට යෑමට හැකියාව තියෙනවා. ඒ නිසා අද වර්තමානය තුළ ගොඩාක් අයට නැතිම කාරණේ තමයි ප්‍රඥාව. නිසා ඔබ ප්‍රඥාව ඇති කරගන්න උත්සාහවත් වෙන්න, අවබෝධය ඇති කරගන්න උත්සාහවත් වෙන්න. ඒ නිසා ඒ සඳහා බුදුහාමුදුරෝ දේශනා කරපු සත්පුරුෂාශ්‍රය ඇති කරගන්න, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න, ධර්මයේ සවන්ේ කරන්න, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න කියන පණිවිඩය ලබා දෙමින් අද දවසේ මේ ධර්ම අනුශාසනාව තුළින් රැස්කර ගන්නට දුන සියලුම පුණ්‍ය ශක්තිය, අද දවසේ මේ ධර්ම අනුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරපු සෑම දෙනා නමින් මියගිය සමටත්, බණහපු ඔබ නමින් මියගිය සියලු දෙනාටමත්, පින් ගන්න යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ සෑම දෙනාමත් මේ පින් අනුමෝදන් වේවා. සංසාරගත ජීවිතයේ සූපත් කරගනිත්වා, අවසන බලාපොරොත්තුණු තුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍යසුරුමත් භාවයේ වඩාවර්ධනය කරගෙන ස්වර්ණවාහිනි කාර්ය මණ්ඩලයත්, එවාගේම බණහපු ඔබ සැමත් මේ රටත් කලට වේලාවට ආරක්ෂා කර දේවා, රට සෞභාග්‍යමත් කර දේවා, සියලු සත්‍යෝ සූපත් කර දේවා. අවසන දෙවියෝද බලාපොරොත්තු වන්ට දුන උතුම් නිවනින් සැනසෙන්නටත් දෙවියන්ට,
මේ පින් හේතු වාසනා වේවා. එවාගේම දායකත්වයේ දරූ සැමටත් ඔබ හැමදෙනාටමත් සියලු සත්වයන්ටත් මෙලව සැනසීම උදා කරගෙන පරලව සැනසීම උදා කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ උදාර පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම තෙරුවන් සරණයි. ගාල්ල හීනටිගල විද්‍යාකාන්ති පිරිවෙන පාරෙහි විසූ සුගතදාස ඕපිට පතිරණගේ මහතා පරලොව සැපත් වී 2022 අගෝස්තු 18 වැනි දිනට වසර දෙකක් සම්පූර්ණ වීම වෙනුවෙන් ඔහුට සංසාර දුකින් මිදී උතුම් වූ නිර්වාණ සම්පත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් ඔහුගේ භාර්යාව වන සමරා ටී රත්නායක, දියණියන් වන නිල්මිනී පතිරණකේ, සන්ධ්‍යා පතිරණකේ, පුතුණුවන් වන පොබුදු පතිරණකේ, බුද්ධික පතිරණකේ, බෑනාවරුන් ලේලියන් සහ මුණුපුරු මිනිපිරියන් විසින් අද දින මෙම ධර්ම දේශනාවට දායකත්වය දක්වයි.